සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ජවිපෙ නගන චෝදනා ජනපති ප්‍රතික්ෂේප කරයි. බලය ඉල්ලන අය කාන්තාවට කළ දෙයි. ජාතිය බහුතරයක් ආරක්ෂා කරමු නැති පුද්ගලයා කොහොමද දැන් ජාතික ආරක්ෂාව සපයලා දෙන්නේ? පොලිස් නිලධාරීන් වෙනුවෙන් සජිත් නැගූ හඬ. අපි යම් කිසි හයියක් අපේ පොලිසියට ලබා දෙනකොට ඒ 20000 වටායක කපලා දේශපාලන වශයෙන් හිඳලා පොලිසියෙන් පිළිගන්න එක තාමත්ම වැරදි ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. උසස් පෙළ සමතුන් ගැන ගෝඨාභයගේ ප්‍රතිපත්තිය. උසස් පෙළ සමත්ත්වයේ තරුණ තරුණියන් අපිට කෙටි කාලයක් ඇතුළත මේ තාක්ෂණීය මුල්ලුණු කර්මාන්තවලට අපිට පහසුවෙන්ම පුහුණු කරන්නට පුළුවන්. IS නායක අබු බකර්ගේ අවසානය බුද්ධි අංශ තහවුරු කරයි. ලෝපුරා හින්දු බතිමතුන් මහත් බැතියෙන් සමරන දීපාවලි උත්සවය අදයි. සුරාසුර සටනින් නපුරත් අයහපතත් පරදවා යහපතට ජය අත් කර දුන් ඓතිහාසික සිදුවීමක් සිහි කිරීම දීපාවලි සැමරුමේ අරමුණයි. දීපාවලි උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් එක්කර තිබෙනවා. මානව ගුණයන්සේ සැලකෙන මමත්වයේ ඊර්ෂ්‍යාව කෝපය හා ක්‍රෝධය ඉක්මවා සාමිය සමගිය හා ප්‍රේමය ආදී යහගුණයන් ජීවිතයට එක්කර ගැනීමේ අපේක්ෂා පෙරදරිවයි හින්දු බැතිමතුන් දීපාවලි සමරන්නේ. එවෙනුවෙන් සුබපැතුම් එක්කරන්නට ලැබීම පිළිබඳව මෙහෙවින් සතුටට පත්වන බව ජනාධිපතිතුමන්ගේ පණිවිඩයෙහි දැක්වෙනවා. මිනිසා සහ සමාජය තුල පවතින අයහපත නැමැති අන්ධකාරය පළවා හැර යහපත නැමැති ආලෝකය දල්වා ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දීපාවලිය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බේද බින්න වීමට දහසක් හේතු මතුවෙද්දී සිත් සතන් තුල ප්‍රඥා ලෝකය දල්වාගෙන එක්සත්ව සාමයෙන් සමගියෙන් දිවි ගෙවීම සැමගේ වගකීම බවයි අග්‍රාමාත්‍යවරයා එමගින් පෙන්වා දෙන්නේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට දීපාවලි වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබෙනවා. මනුෂ්‍යත්වයේ පරම අභියෝගය වන්නේ අවිඥානීය අඳුර බිඳ දමා ප්‍රඥාව නැමැති ආලෝකය දසත පැතිරවීම පවයි එම පණිවිඩයෙහි දැක්වෙන්නේ. සියලුම ජාති නතර ඇති සුහදතාව සහ සමානාත්මතාව වගයමින් ලොව පුරා හින්දු බැතිමතුන් සමරන දීපාවලි වඩාත් අර්ථවත් හා සාමිය සතුට පිරි උත්සවයක් වේවායි විපක්ෂ නායකවරයාගේ එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වනවා. අඥානීය නැමැති අඳුර දුරු කර ඥානීය නැමැති සත්‍ය එළිය අවදි කර ගන්නා ලෙස දීපාවලි දිනය හින්දු භක්තිකයන් හඳුන්වා දෙන බව පෙන්වා දෙන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රටවැසියාගේ සිත් සතුටු වී ආලෝකය මතු වී සාමය සමගිය ඇති වී ඊර්ෂ්‍යාව ක්‍රෝධය නැති වෙන දීපාවලි දිනයක් වේවායිද සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරනවා. මේ අතර දීපාවලි සැමරුම් උත්සව රසක් ප්‍රදේශ කිහිපයකදී පැවැත්වුණා. වවුනියාව සිත්ති විනයගර් කෝවිලේ සහ කුරුමන් කාඩු කාලියම්මාන් කෝවිලේදීද හින්දු බැතිමතුන් දේවාශිර්වාදයේ පතා ආගමික වතාවත්වල නිරත වුණා. සාමය හා සහජීවනයේ අපේක්ෂාවෙන් සංවිධානය කළ තවත් දීපාවලි උත්සවයක් ගාල්ල කළුවැල්ල ශිව කෝවිලේදී පැවැත්වුණා. හින්දු සහ බෞද්ධ බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දීපාවලි වෙනුවෙන් හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලියර කෝවිලේදීද විශේෂ උත්සවයක් පැවැත්වුණා. වතුකරේ හින්දු භක්තිකයන් විශාල පිරිසක් මේ සඳහා එක් වුණා. දීපාවලි දින ආරම්භය වෙනුවෙන් වතුකරේ ජනතාව ඊයේ රාත්‍රියේ රතිඤ්ඤ දල්වමින් ප්‍රීති වූ ආකාරයයි මේ. ජනාධිපතිතුමාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නකන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මන්ත්‍රීවරයා නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපතිතුමා වෙනුවෙන් තවත් රුපියල් කෝටි 240ක් වෙන් කර ඇති බවට පසුගිය 25 වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා පැවසූ බවයි මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ. දුරේ දැරූ කිසිඳු ජනාධිපතිවරයෙකුට පෞද්ගලික පරිහරණය සඳහා මුදල් වෙන් නොවන බව පෙන්වා දෙන ජනාධිපති කාර්යාලය එම මුදල් වෙන් වන්නේ තම කාර්යාලයට බවද සඳහන් කරනවා. ඒ අනුව ජනාධිපතිතුමාගේ පෞද්ගලික පරිභෝජනයට කිසිඳු ලෙසකින් මුදල් වෙන් කර නොමැති බවත් ජනාධිපතිතුමාගේ වැශීර්ෂයෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් ජනාධිපති කාර්යසාධක බලකාය හා අනෙක් සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් වෙන් කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. දේශපාලන අරමුණු වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් පරිගැණීම ඉතා නිඳිත අසාධාරණ ක්‍රියාවක් බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කෑගල්ල ගලිගම්මුව බල්ලපාන නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ පොලිස් සේවයේ ගෞරවය ආරක්ෂා වන යුගයක් යලි උදා කරන බවයි. අපේ පොලිසියේ නිලධාරී බහතුරුන්ට අපේ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ට මම ආඩම්බරෙන් කියන්න කැමතියි 40,000ක් මේ රටේ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ට ස්ථිර රජයේ සේවය ලබා දුන්නේ අපේ රජයේ තුලින් බව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. දැන් ඒ අයට විශ්‍රාම වැටුප් වරමක් සමග ස්ථිර රැකියාවක් තිබෙනවා. දැන් බලන්න මිත්‍රවරුනි මීට සති කිහිපයකට පෙර අපේ රජයේ තීන්දුවක් ගත්තා පොලිසියේ බටා දීමනාව වැඩි කරන්න. 90,000ක් පමණ පොලිසියේ නිරත වෙන ඒ පවුල් සිටිනවා. එක්කෙනාට ලබා දෙන්න තිබුණු රුපියල් 20,000 ඒ බටා දීමනාව මගේ ප්‍රතිවාදියාගේ කණ්ඩායමේ අය නතර කෙරෙව්වා. මේක සාධාරණද? මෙහෙම කරන එක හරිද? ආරක්ෂක ශේෂ්ත්‍රයට මේ දෙන සැලකිල්ල ගැන රටේ ජනතාව මොකද කියන්නේ? මම ඔබතුමාලට කියන්න කැමති දේශපාලනයක් කරපු පළියට අපි යම්කිසි හයියක් අපේ පොලිසියට ලබා දෙනකොට ඒ 20,000 බටා එක කපලා දේශපාලන වශයෙන් හිතලා පොලිසියෙන් පරිගන්න එක තාමත්ම වැරදි ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. ඉතින් මම හිතනවා රටේ ජනතාවගේ පැත්තෙන් හිතුවොත් හොඳම දේ තමයි මමයි මගේ ප්‍රතිවාදියයි ස්වාධීනව ජනතාව ඉදිරියේ හොඳ විවාදයකට ප්‍රවේශ වෙන්න. මම ලෑස්ති මගේ ප්‍රතිවාදියත් එක්ක ඕනම තැනක ඕනම විදිහකට ඕනම ආකාරයකට ස්වාධීන විවාදයකට මුහුණ දෙන්නට මේ සජිත් ප්‍රේමදාස ලෑස්ති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. එහෙනම් මම මෙහෙම යෝජනාවක් කරනවා. මට ඔච්චර බය නම් ජනාධිපති අයියවත් අඬ ගහගෙන ඉන්න මමත් ඒකට ලෑස්ති තනියම මුහුණ දෙන්න. මේ අතර හෝමාගම ඊයේ පැවති ජන හමුවට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඕනෑම අයෙකුට කොන්දේසි විරහිතව Taman සමග එක්ව වැඩ කළ හැකි බවයි. එකරමුණකින් මේ මිහි තලයේ රටම එකට එක්වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. අපි ජාතික ආරක්ෂාව තහවුරු කරමින් තේජස්වන්ත දේශයක් අපි නිර්මාණය කරනවා. මේ නිර්මාණය කරන දේශය තුල ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ක්‍රියාත්මක කරලා මේ රටේ ජනපරපුරේ සෑම සිවුරු දෙනාටම සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන ආකාරයට අපේ ආර්ථිකය හසුරවන්නට අපි කටයුතු කරනවා. මේ වැඩපිළිවෙල තුල ග්‍රාමීය ආර්ථිකයේ නාගරික ආර්ථිකයට ලොකු හයියක් ලැබෙනවා. බදුබරින් මිරිකුණු මධ්‍යම පන්තිය බදුබරින් මුදවා ගන්නට අපි දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කරනවා. මම එකක් කියන්න කැමතියි. මම කාත් එක්කවත් පොලිටිකල් ඩීල් දාන්න පුද්ගලෙක් නෙමෙයි. මම කාත් එක්කවත් ජයග්‍රහණයට තියෙන කෑදරකම තුල මම පාවා දීම් සිද්ධ කරන පුද්ගලෙක් නෙමෙයි. ත්‍රස්තවාදී අවසන් කලාසේම කුඩු ජවරම් කරුවන් කප්පම් කරුවන් මෙන්ම පාතාලයට සම්බන්ධ සියලු දෙනා ඉතා කෙටි කාලයක් තුල මව්පියෙන් තුරන් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ. තමුන්නාසලත් එක්ක ජනතා ගීසුමකට ආවා. මේ රටේ තුමා ජයග්‍රහණය කළාට පස්සේ
ආරක්ෂක ඇමති ධූරය නීති හා සාමයේ ඇමති ධූරය මට බාර දෙනවා කිය. මම ඊටාම ගෞරවයෙන් නිහතමානීව නමුත් අභිමාණයෙන් එතුමා මගෙන් බලාපොරොත්තු වෙන සේවය මම ඉෂ්ට කරනවා. මම මේ වගකීම බාර ගන්නවා. ඒ වගකීම බාරගත්තම මධ්‍යවේ උදර සම්පූර්ණයෙන් ඉවර කරනවා. අපි අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා ඒක සහතිකයි. තමුන්නාන්සලගේ ආරක්ෂාව අපේ දරුවන්ගේ ආරක්ෂාව 100%ක් සහතික කරනවා. මේ මාතෘ භූමියට නැවත ත්‍රස්තවාදයකට එන්න අපිට තියන්නේ නැහැ. උසස් පෙළ සමත් තරුණ තරුණියන් වෙනුවෙන් තාක්ෂණීය මුල් කරගත් රැකියා උත්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බදුල්ල පස්සර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් රැසක් ජන හමුව ඇමතුවා. පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආසියාවේ රටවල් විශාල වශයෙන් සංවර්ධනය වෙලා තියෙනවා මේ බුද්ධිය මුල් කරගෙන කරන ආර්ථිකය හරහා අපිට මේක හොඳ අවස්ථාවක් කලා අංශයෙන් ඉගෙනගත්තු තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙච්ච තරුණ තරුණියන් අපිට කෙටි කාලයක් ඇතුළත මේ තාක්ෂණීය මුල්ලුණු කර්මාන්තවලට අපිට පහසුවෙන්ම පුහුණු කරන්නට පුළුවන් අද සමාගම් තිබෙනවා අපේ රටේ ඒ සමාගම් වසරකට ඩොලර් බිලියන එක පමණ ආදායමක් විදේශ විනිමයක් අපේ රටට ගේනවා නමුත් ඒ අය සමග සාකච්ඡා කරාම ඒ අය පවසන්නේ මේක අපිට ඩොලර් බිලියන 3 දක්වා වැඩි කරන්නට පුළුවන් හැබැයි ඒ සඳහා පුහුණු ලැබුණු දිපුණත්වයේ තියෙන ශ්‍රම බලකායක් අවශ්‍යයි ඒක තමයි රජයක් විසින් කරන්නට ඕන මෙන්න මේක තමයි අපි ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් හරහා කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව ලබා දෙන්නට සූදානම් වෙන්නේ ජාතික ජනබලවේගයේ තරුණ සමුළුව විහාරමාදේවි එලිමහන් රංගපීඨයේදී මෙවන විට පැවැත්වෙනවා ජාතික ජනබලවේගයේ තරුණ ක්‍රියාකාරීන් රැසක් මෙම සමුළුවට එක්ව සිටිනවා අපිව තේරෙන තැනක් අපිව තේරෙන කෙනෙක් යන තේමාව යටතේ මෙම තරුණ සමුළුව පැවැත්වෙන්නේ සමුළුවේ අරමුණ පැහැදිලි කිරීම ජාතික ජනබලවේගයේ තරුණ පෙරමුණේ ක්‍රියාකාරකයෙකු වන එරන්ද ගුණසේකර මහතා සිදු කළා මේ අතර ජාතික ජනබලවේගයේ ජන හමුවක් කළුතර දී පැවැත්වුණා එහිදී අදහස් පළ කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දේශපාලන සදාචාර නැදන් ඔය ශ්‍රී ලංකා පක්ෂ දෙකට කැල්ල දෙන්නේ මයින්ද මාත්තකාව ලොකු කැල්ල අරන් ගියා මයිතිපල මාත්තක පොඩි කැල්ල දෙන්නේ මයිතිමල ඔක තියන් ඉඳලා අවසානේ මොකද කරේ කරන් දෙයක් නැ ඉන්න කට්ටිය කෑ ගන්න නිසා අන්තිම තීන්දුවක් ගත්තා ශ්‍රී ලංකා පක්ෂ කට්ටිය ගොඩට උදව් කරනවා කියන්නේ ඒ තීන්දුවෙන් පස්සේ පළවෙනි රැස්වීම තිබ්බ කොහෙද අනුරාධපුරේ ගොඩට රාජපක්ෂ මහත්තයා ඒ පළවෙනි රැස්වීමට ශ්‍රී ලංකා පක්ෂ ඉදුව කට්ටිය කියලා නැග්ගා ඒ නගිනකොට දුමින්ද සනක මහත්තයත් නැග්ගා අනුරාධපුරේ නිසා ඒ රැස්වීම නැගම හොත් කිව්වා ඊට පස්සේ ඔය රැස්වීමේ කතාවක් කරා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ආණ්ඩුව අප රටේ කෘෂිකර්මාන්තය විනාශ කරා කියලා කිව්වා. එතකොට දුමින්ද අප්පුඩි කියව වේද කන්නේ? අවුලක් තියෙන්නේ නැද්ද? අවුලක් දෙන්නේ නැද්ද? අවුලක් දින මොකද්ද අවුල? දුමින්ද තමයි මේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති. මේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිකම කරපු දුමින්දත් ගහනවා අරකට අප්පුඩියක්. ඒ නිසා අපි කියන්නේ මේ ගම්වල ඉන්නවනම් ඇත්තට ශ්‍රී ලංකාකාරයෝ. බණ්ඩාරනායක මහත්තයා ඉන්න කාලේ හිටපු ශ්‍රී ලංකාවෙන් ඉන්නවනම්. දැන් ඒගොල්ලෝ තෝරගන්න ඕන මොකද්ද? මෛත්‍රීපාල මහත්තයා ශ්‍රී ලංකාවේ පාවා දුන්න මහින්ද මහත්තයාට. ඒ නිසා ඇත්තට ශ්‍රී ලංකාවරුණද මොකද කරන්න ගම තියන්නේ? මේ දෙකට හැරෙව එකතු වෙන ජාතික ජනබලවේගෙත් එක්ක අපි කියන්නේ එන්න අපිත් එක්ක කියලා. රටට අවශ්‍ය වන්නේ වසර 2025ට ගැලපෙන සමාජයක්ද නැත්නම් වසර 2009ට ගැලපෙන සමාජයක්ද යන්න නොවැම්බර් මාසේ 16 වනදා තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. උසස් අධ්‍යාපනය හදාරන තරුණ තරුණියන් පිරිසක් සහ අග්‍රාමාත්‍යවරයා අතර කොළඹ අද පැවති හමුවකදී මේ බව සඳහන් කෙරුණේ. රාජ්‍ය විශ්වවිද්‍යාල 10ක සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 15ක තරුණ තරුණියන් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔවුන්ගේ ගැටලු සහ යෝජනාද අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට මෙහිදී අවස්ථාව සැලසුණා. මේ රටේ සම්පූර්ණ නවීකරණයක් වෙන්න ඕනේ 20-25 වෙනකොට. කර්මාන්තේ, කෘෂි කර්මාන්තේ අපි ඩිජිටල් යුගයකට යන්න තියෙනවා. රට ජාතිය බේරා ගන්න රට දියුණු වෙනවා.
රට දියුණු වෙන්නේ නැත්නම් බේරා ගන්න જાතියක් නැහැ. අන්න එතෙන්ට යන්නයි අපි දැන් වැඩසටහන යොදවලා තියෙන්නේ. අපි දැන් බැහැලා එතෙන්ට යන්න මාර්ගය හදන්න ඕනේ. නැත්නම් රැකියාව ගැන හිතන්න එපා. අනාගතයක් ගැන හිතන්න එපා. ආර්ථික වශයෙන් ඇත්ත වශයෙන්ම පිළිගැනීමක් මේ රටේ තියෙන්න ඕනේ. දැන් මේ පටන් ගත්ත වැඩ කටු ඉදිරියගෙන යන අවුරුදු 5ක අවුරුදු 5ක් කරපු අඩිතාලම දැන් තව දියුණු කරන්න ඕනේ. ඒ අය ඇවිල්ලා මොකද්ද කරන්නේ? අවුරුදු 5ක් කරානේ ආර්ථික යුද්ධයෙන් පස්සේ දියුණුුනේ නැහනේ. දැන් මොකද්ද කරන්නේ? අපි ඔක්කොම කැමති බදු අඩු කරන්න නම්. එහෙනම් කොහොමද ණය ගෙවන්නේ? කොහොමද රට දියුණු කරන්නේ? Tamanට ඕන කොයි අනාගතයක්ද? ණය බර තියෙන අනාගතයක්ද? ණය නැති අනාගතයක්ද? අපිට ඕනේ 20යි 25ට 20යි 30ට ඔබින සමාජයක්ද නැත්නම් 2009ට ඔබින සමාජයක්ද? කොහොමද අපි එතෙන්ට යන්නේ? කාටද මේ සැලැස්මල් තියෙන්නේ? ඒක 3 එකයි නොවැම්බර් 16 වෙනිද මේ අතර කාන්තාවන් වෙනුවෙන් මෙතෙක් සාධනීය මෙහෙවරක් ඉටු කළේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ කොළඹ අද පැවති උත්සවයකදී වෘත්තීය වේදී කාන්තා සම්මේලනයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා. අමාත්‍ය රවි කරුණානායක මහතාද කොළඹ දිස්ත්‍රික් කාන්තා නියමුවරියන් කාන්තා සිවිල් සංවිධාන ක්‍රියාකාරිනියන් ඇතුළු කාන්තා නියෝජිතවරියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද පළවෙනි වතාවට මේ රටේ කාන්තා නියෝජනයක් දේශපාලන මණ්ඩලයකට සභාවකට නියෝජ සභා ලැබලා දීලා තියෙන්නේ මේ ආණ්ඩුව යටතේ. අද 125ක් 130ක් විතර කාන්තාවන් මේ මණ්ඩලවල සිටිනවා. කාන්තා අයිතිවාසිකම් අපි පිළි අරගෙන තියෙනවා. අපි අවධානය යොමු කළේ කාන්තාවට විරුද්ධ ප්‍රචණ්ඩත්වයේ. ඒ පිළිබඳ ආරම්භ කළ තියෙන එක අවසන් වෙලා නැහැ. අන්න ඒ නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න ඊළඟ අවුරුදු 5 6 වෙනකොට අපිට ලැබෙනවා පොලිසිය ප්‍රතිසංවිධානය කරගෙන යනවා. මෙන්න මේ වැඩ කටයුතු තමයි අපි ඉදිරියට ගේන්නේ. අපි දන්නවා ගිය ආණ්ඩුව යටතේ සමහර ප්‍රාදේශ සභා සභාපතිවරු කාන්තාවන් දූෂණය කළා පාටි තිබුණා. සංගල්ලේ උනේ සිද්ධිය දන්නවනේ. ඒවට විරුද්ධව නඩු කීයක් දැම්මද? ගිය ආණ්ඩුව පොලිසියෙන් නඩු දැම්මේ නැහැ. කවුරු හරි පොලිසියෙන් ඇහුවද ඇයි නඩු දැම්මේ නැත්තේ කියලා? පොලිසිය බාර අමාත්‍යාංශයේ ලේකම්තුමා අහන්න තිබුණා. දැන් කියනවාද ඒක බාර හිටපු ලේකම්තුමා ජනාධිපති කරන්න කියලා? එතකොට කාන්තාවන්ට ආරක්ෂාවක් තියෙනවද? මේ කාන්තාවන් අපේ ජාතිය නෙමෙයිද? මේ කාන්තාවන් 152 නෙමෙයිද? බහුතරයක් නෙමෙයිද? ජාතියේ බහුතරයක් ආරක්ෂා කරමු නැති පුද්ගලයා කොහොමද දැන් ජාතික ආරක්ෂාව සපයලා දෙන්නේ? කාන්තාවන් තියෙන එකම විකල්පය කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කළ ඉදිරියට ගෙනිච්ච අපි විතරයි. ඒකයි අපි සජිත් ප්‍රේමදාසට ඡන්දෙ දෙන්න කියලා හංසයා ළඟින් කතරේ ගහන්න කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ බහර ගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සූදානම් යයි තමාට දැන් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකිමේ සංවිධානයේ ජාතික සංවිධායක සංජය සිරිවර්ධන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. අද මේ තීරණාත්මක වේලාව එනකොට අවුරුදු 68ක් බණ්ඩාරනායක මැතිතුමාගේ ලේන් පෝෂිත වුණු සිරිමාව මැතිණිය තමන්ගේ පුතා පක්ෂේ සමාජිකත්වයෙන් අයින් කරලා ආරක්ෂා කරගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සදහටම දිය වෙලා යන වැඩපිළිවෙල ව්‍යර්ථ කිරීම සඳහා එදා වගේම අදත් නායකත්වයක් දෙනවයි කියලා එතුමිය විදේශගතව ඉන්නදිත් අපිට පැහැදිලිව ප්‍රකාශ කරා. එතුමිය ඒ පිළිබඳව මුද්‍රිතව අපිට එවලා තිනවා මේ සඳහා නායකත්වය ලබා දෙනවා කියලා. විශේෂයෙන්ම චන්ද්‍රිකා මැතිණිය මේ වෙලාවේ ආරක්ෂා කරගත්තේ නැත්නම් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රශ්නාත්මකයක් එනවා. මොකද ඒ සඳහා පැහැදිලි නායකත්වයක් අවශ්‍යයි. අද ඉතුරු වෙලා ඉන්නේ එතුමිය විතරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකවරුන්ගේ. එතුමිය තමයි මේ ජනාධිපති ධූරයේ අවුරුදු 20 ගණනක් ගේන නායකත්වය අරන් අපිට දුන්නේ. යලිත් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදු කිරීමේ සූදානමක් ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දින කළ ප්‍රකාශයෙන් පෙනී යන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරා මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පාර්ලිමේන්තුව වහාම විසිරවීමට ලැබෙන ජනවරමක් ලෙස සලකනවා. මට කියන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට මොළය පරීක්ෂා කරගන්න කියලා. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මෙරටේ සිදුවුණු නීති විරෝධී කුමන්ත්‍රණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ තීරණ ලබා දුන්නා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධිවිධාන වලට පටහැනිව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටපත් කරන්න බෑ. අවුරුදු 4මාරක් යනතුරු දැනට පවතින පාර්ලිමේන්තු විසුරුවන්න බෑ. ජනාධිපතිවරයා තීරීපත් වුනහම අඛණ්ඩව පාර්ලිමේන්තු ඉදිරියට යනවා. ඒ වගේම පාර්ලිමේන්තුව සහ අමාත්‍යවරු ඉදිරියට යනවා. පාර්ලිමේන්තුව විසින්ම 3/2කින් සම්මත කරන යෝජනාවකින් විතරයි පාර්ලිමේන්තුව පෙබරවාරි 17ට කලින් විසුරුවන්න පුළුවන්. හරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු 7 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් මේ තීන්දුව ලබා දුන්නා. ඒතර ඒකට විරුද්ධව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණක් ඇතුළත් කරනවා.
කියන්නේ නීතිය කෙරේ ගෞරවයක් නැතිකම නීතියේ ආධිපත්‍ය පිළිබඳ ගෞරවයක් නැතිකම ඒ වගේම හිතුවක්කාරකම බලතණ්හාව පිළිබඳ පෙන්눔 කරනවා අපිට පේනවා යම් ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙලකට නැවත පාර කපනවා අපි කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයාට වග කිය යුතු නායකයෙක් හැටියට මෙවැනි මිත්‍යා මත පතුරවන්න එපා ඔබ ඔබගේම අදහසක් විදිහට එය ප්‍රතිපත්ති ප්‍රකාශනයට අන්තර්ගහණය කරලා ඒ උපුටා දැක්වීම තුල පේනවා ඔබ නීතිය ගැන නොතකන නීති ආධිපත්‍ය නොතකන නායකයෙක් කියලා ඔබ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරනවා ඔබ මේ රටේ ව්‍යවස්ථාවට අගරු කරනවා කරුණාකරලා අපි නැවත කියනවා රට විනාශය කරලා අරන් යන්න එපා ඔක්තෝබර් 26 ඒ කුමන්ත්‍රණයෙන් මේ රටට ඇතුල්වෙච්ච පාඩුව තාම විශාලයි රටේ විශාල දේශපාලන අස්ථාවරභාවයක් ඇති වුණා ආරක්ෂා පිළිබඳ ගැටලු මතු වුණා පාස්කු ප්‍රහාරය දක්වාම රටේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්න මතු වන්නට ඒ කුමන්ත්‍රණය හේතු වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බුලත් සිංහල ආසන බල මණ්ඩල රැස්වීම බුලත් සිංහල නගර සභා ක්‍රීඩාංගණයේදී අද පැවැත්ුණා. ඒ බුලත් සිංහල ආසන සංවිධායක තුසිත කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අවස්ථාවේදී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද අදහස් දැක්ුවා. අපේ ගමන තවදුරට ශක්තිමත් වෙන විදිහේ වැඩපිළිවෙළකට තමයි අපි දැන් ගිහිලා තියෙන්නේ නීති අනුකූල. ජනාධිපති මැතිවරණයකට අපේක්ෂකයෙක් තෝරනකොට ලස්සනද කළුද සුදුද හොඳට ඇඳගෙන ඉන්නවද මේවා නෙවෙයි අදාළ වෙන්නේ. ඒ ජනාධිපතිවරයාට අපි රට බාර දෙන්න යනවා. මේ රටේ නායකත්වයේ බාර දෙන්න තීරණාත්මක අවස්ථාවක් අපි මේ පෙරවිලා තියෙන්නේ. එතකොට එවැනි අවස්ථාවකදී අපි දැනගන්න ඕනේ ඒ ජනාධිපතිවරයා මොකද්ද මේ රට වෙනුවෙන් කරන්න යන්නේ කියලා. රටේ ආරක්ෂාව බාර ගන්න දක්ෂතාවයක් තියෙන හැකියාවක් තියෙන අපි ජනාධිපතිවරයෙක් අපි මේ තෝරගන්න යන්නේ. ලංකා විදුලි බල මණ්ඩලය අභිමානවත් 50 වසරක් සමරනවා. ඒ ගැන තබන සටහනක් දැන්. රටම එළිය කළ 50 වසරක්. ශ්‍රී ලාංකේය අපගේ ජීවිත හා බැඳී පවතින ආයතන ගත් විට ලංකා විදුලි බල මණ්ඩලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ලංකා විදුලි බල මණ්ඩලය බල ශක්ති සුරක්ෂිතතාව තහවුරු කරමින් දිවයින පුරා වෙහිදුණු බලාගාර 258ක් පවත්වාගෙන යයි. ජල විදුලි බලාගාර, ගල්ලඟුරු බලාගාර, තාප බලාගාර, සූර්ය බලාගාර, සුළං බලාගාර, දැව බලාගාර හා කුඩා ජල විදුලි බලාගාර ඒ අතර වනවා. ශ්‍රී ලාංකිකයන්ගේ විදුලි බල අවශ්‍යතාව 100%ක් සපුරාලමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සිය 50 වෙනි සංවත්සරය අභිමානයෙන් සමරයි. රටම එළිය කළ 50 වසරක්. ගිලන් රථයක් අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලිමින් පුද්ගලින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඒ අතුළු පුවත් කිහිපයක් කෙටි සටහනේ. तलवकेले नुवरेलिय मार्गे बंगला हत प्रदेशवेदी गिलन रथे प्रपातेकट पेरली तिबेन्ने सिद्धियेन गिलन रथे रियदुरा सह सहायकया बरपतल तुवाल लैबुवा ओन नुवरेलिय महरोहलट अतुरत कर तिबेनवा मार्गे हरहा गमन कल सत्वेकु बेरा गनीमट तत्किरीमेदी अनतुरु सिदु वैदि बवाई मूलिक विमर्शन वलदी हेलिवैत्ते මේ අතර ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණෑල්ල ප්‍රදේශයේ 25 වන කිලෝමීටර කඳුවාසල මාර්ගයට දැවැන්ත ගල් සහ පස් කඩා වැටීම නිසා මේ වන විට මාර්ගය සම්පූර්ණයෙන් වසඳමා තිබෙනවා. කඳ ඉහළ පැලුම් ස්වභාවයක් පවතින බැවින් තවදුරටත් ගල් ඇදවැටීමේ අවදානමක් පැවතීම ඊට හේතුවයි. මේ හේතුවෙන් වැල්ලවායට ගමන් කිරීම සඳහා බෙරගල සහ අඹදණ්ඩේ ගම හරහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ කහව හන්දියේ සිට තෙල්වත්ත දක්වා කොටසට මුහුදුරළ කඩාවැදීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. වැලිහා ගල් මාර්ගයට එකතු වීම ඊට හේතුවයි. මේ වන විට මේ ස්ථානයේ යථාතත්වයට පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා. මේ සමගින් ITN ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. නැවතත් හමු යමු රාත්‍රී 9ට. www.itnnews.lk